නමේ හේතුවන් නිසාවත් රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමත් එක්ක සම්බන්ධගත වීමක් සිද්ධ වෙන්නෙම නැහැ. 2023 මැද හරිය අග හරිය වෙනකොට ජාතික ජන බලවේගයේ MC කියන්නේ නැග්මක් තිබුණා. අපි ඒක පිළිගන්නවා. තරුණ මනස වෙනස් කළා රට යවි කියන්නේ විදේශගත කිරීමේ උපාය මාර්ගයකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එවැනි නායකයෙක්. ඉතින් අපේ රජයක් ඇතුළත මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. හදවතේ ගැස්ම දන්න බඩගින්න දුක වේදනාව දන්න 24 පැයෙන් අඩුම කාලයක් නිදාගෙන අවදියෙන් වැඩිම කාලයක් ඉඳලා වැඩිම මහජන මෙවරක් කරන විපක්ෂයේ ඉඳගෙන වැඩිම මෙතෙක් ඉතිහාසයේ වැඩිම කාර්යභාරයක් කරපු සහ කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ආණ්ඩුවක් හැදුවාන් පස්සේ අපි කවුද මේ ආර්ථිකය මෙහෙවන්නේ? කවුද මුදල් මෙහෙවන්නේ? කවුද මුදල් ලැබෙති? කොහොමද සැලසුම් කරන්නේ? මේ සියල්ල අපි දැන් අපි ප්ලෑන් කරලා ඉවරයි අපේ පක්ෂයක් විදියට. දැන් අපි මේ වෙනකොට විපක්ෂ නායකවරයා විදියට එක දවසට අඩුම ගානේ පාසල් 3කට ලක්ෂ එක දවසට පාසල් 3කට ලක්ෂ 35ක 40ක උපකරණ දෙනවා. මැතිවරණ ඇත් තිබ්බොත් අපට දැනෙන්නේ තුන්වෙනි තැන තමයි ජාතික ජන බලවේගය තියෙන්නේ. ඒක අපිට අභියෝගයක් නෙමෙයි. පින්සාර ටීවී සුබ දවසක් වේවා කියලා පින්සාර ටීවී නාලිකාවට ඔබතුමා ගොඩක් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අයියෝ අපක්ෂපාතී නාලිකාවක් විදිහට පින්සාර ටීවී අප නාලිකාව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ නියැලෙන සෑම පක්ෂයකම නියෝජිතයන් හමු වෙමින් ඒ අයගෙන් තම පක්ෂයේ තිබෙන්නා වූ අනාගතයේදී එන්නා වූ මැතිවරණයකදී ඒ මැතිවරණයට මුහුණ දෙන්නේ මොන ආකාරයටද තමන්ගේ ගමන යටතේ යම් රාජ්‍ය බලයක් ගොඩනගාගත් පසු රටට සේවය සිද්ධ කරන්නේ කුමන ආකාරයේද කියන කාරණාවන් අපි ඉස්මතු කරගනිමින් මේ සාකච්ඡාව අපි සිද්ධ කරන්නේ. ඉතින් අද සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙලා ඉන්නේ සමග ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ආසනයේ ප්‍රධාන සංවිධායක රංජිත් මුණසිංහ සර්. අප රංජිත් මුණසිංහ සර්ගෙන් දැනගන්නා වූ කාරණා කීපයක් තිබෙනවා සමග ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් මූලික වටේම අපි එතුමාගෙන් අහලා දැනගන්නට කැමති ඔබතුමාගේ පක්ෂය සමගි ජන බලවේගය පවතින රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව සමග ජනාධිපතිවරණයක් සඳහා සන්ධානගත වීමක් තිබෙනවාද? එහෙම සන්ධානගත වීමක් නොමැතිනම් විකල්පයක් විදියට වෙනත් පක්ෂයක් සමග හෝ කණ්ඩායමක් සමග සන්ධානගත වීමකට බලාපොරොත්තුවක් තිබෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක කිසිම සම්දානගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. එහෙම වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද එහෙම වෙන්න බෑ මේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක. සමහර වෙලාවට වෙනත් පක්ෂ අපිත් එක්ක සම්දානගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ගොඩනැගෙන නව පක්ෂ පිරිසිදු පක්ෂයක් තිබුණොත් අනිවාර්යෙන් පිරිසිදු අපේක්ෂකයෙක් තිබුණොත් එහෙම අපි එක්ක සම්දානගත වෙන්න ඒක ඉඩකඩ තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමත් ඉඩකඩක් නැහැ. මොකද ඉඩකඩක් නැති වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ රටේ මේ සම්පූර්ණ මේ කඩාවැටීමට රට විනාශ වීමට ප්‍රධාන දායකත්වයක් දෙන චරිතයක් වෙලා හමාරයි දැන් එතුමා. ආරාධනාවක් ලැබුණොත් බැරි වෙලාවකත් මැතිවරණය ඔන්න මෙන්න තියලා සඳහන්ගත වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආරාධනාවක් කොහොමත් ආරාධනා කරාට ආරාධනාවක් ලැබුණත් සජිත් ප්‍රේමදාස නායකතුමා මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමත් එක්ක සඳහන්ගත වීමක් සිද්ධ වෙන්නෙම නැහැ. ඔබතුමාලගේ ආණ්ඩුවක් අනාගතයේදී මේ මැතිවරණයෙන් පිටවාගත් පසු ඒ රජයක් යටතේ වසර ගණනාවක් තිස්සේ මේ වැටලා තියෙන ආර්ථික තත්ත්වය ගොඩදැමීම සඳහා ඔබතුමාල විසින් සැකසූ පුළුල් වැඩපිළිවෙලක් දැනටමත් ඔබතුමාලා සැලසුම් කළ තිබෙනවාද? ඔව්, පළවෙනි කාරණාව තමයි රටේ වංචාව දූෂණය හොරකම මෙන්න මේ කාරණා ටික අනිවාර්යයෙන්ම ඒක නැති වෙන්න ඕනේ. අපේ රජයක් තුළ ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණා දේශීය ආර්ථිකය නංවා සිටීමේ ලොකු වැඩසටහනක් තිබෙනවා. ලංකාව කියන්නේ ලංකාවට පොණක් නෙවෙයි දේශීය රටකටත්, ඒ කියන්නේ උදව් කරන්න පුළුවන් රටක්. ඒ තරමට සම්පත් තියෙන මේ රට ඇතුළේම පෝෂණය කරන්න පුළුවන් රටක්. ඒක නිසා ඒක මහලු කතාවකනේ ප්‍රායෝගික නායකයෙකුට ඒක ඉතාම පහසු. ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුළින් මම හිතනවා ලෝකෙ මොනම රටකටවත් ලබන්න බැරි ආදායමක් ලබන්න පුළුවන් රටක්. මේක ලස්සන රටක්.
ඒක නිසා මම හිතනවා මේ අපි රජයක් ගත්තොත් අපේ නායකයා ප්‍රායෝගික නායකයෙක්නේ. ඒ කියන්නේ මහ පොළවේ පය ගාලා ජීවත් වෙන මිනිසුන්ගේ හදවතේ ගැස්ම දන්න, බඩගින්න, දුක වේදනාව දන්න 24 පැයෙන් අඩුම කාලයක් නිදාගෙන අවදියෙන් වැඩිම කාලයක් ඉඳලා වැඩිම මහජන මෙවරක් කරන විපක්ෂයේ ඉඳගෙන වැඩිම මෙතෙක් ඉතිහාසයේ වැඩිම කාර්යභාරයක් කරපු සහ කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒතකොට එතුමාට දැනට විපක්ෂයේ ඉඳගෙනත් පුළුවන් නම් මේ රටේ මේ දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න දැවෙනම ප්‍රශ්න පාසල් වල සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ එහෙම ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් නම් ආණ්ඩුවක් ගත්තන් පස්සේ ඒක සරල කාරණාවක්. හැබැයි ඉතින් සරල කාරණාවක් කිව්වට මේ එක සැරෙම්ම මේ ප්‍රතිහාර පාන්න පුළුවන් තත්ත්වයක් නැහැ. නමුත් යම්සි කාලයක් අරගෙන දීර්ඝ කාලයක් නෙමෙයි යම්සි කාලයක් අරගෙන මේක නැවත යථා තත්ත්වයට ගන්න පුළුවන්. ඊළඟට ඔබතුමාගෙන් දැනගන්නට කැමති දැන් මේ දවස්වල බහුල වශයෙන් දකින්න තියෙන දෙයක් මේ තරුණ තරුණියෝ රට හැර යන එක. ඔව්. දැන් රටේ ඉන්න උගත්තු ටික අපේ රටෙන් ගිලිහිලා යනවා. ඊළඟට රටට ශක්තියක් වෙන්න තියෙන, ජවයක් වෙන්න තියෙන තරුණ තරුණියෝ ටික නොඑක ආකාරයෙන් රටවල් වලට බෙදලා යනවා. ඔව්. එතකොට ඔබතුමාලගේ රාජ්‍යයක් පිළිපීම තුළ මේ තරුණ තරුණයන් රටින් පිටවීම නවත්වා ගැනීමට මොකක් හරි රැකියාපලක් නිර්මාණය කර ගැනීමක් තියද ලංකාව තුළ නැත්නම් විකල්පයක් විදියට ඒකම සිද්ධ කරලා විදේශ රටවල තියෙන ඩොලර් එක මෙහාට ගෙන්වා ගන්න අදහසින් තරුණ තරුණයන් මීට වඩා විදේශගත කිරීමක් කරනවද මොකක්ද ඔබතුමාලගේ මේ සම්බන්ධව අදහස දැන් ලංකාවේ මේ වෙනකොට ආණ්ඩුව කරන්නේ පැහැදිලිවම ආණ්ඩුවේ රටේ තරුණ මනස තුල කියන්නේ මානසික කඩාවැටීමක් කරලා ඔවුන් විදේශීය රටවල් වලට තල්ලු කරලා විදේශීය විනිමය උපයා ගැනීම සැබෑ මේකක් තමයි ඇතුලෙන් යන්නේ. හරි. ඒක තමයි ඇත්ත. ඒක දැන් මේ වෙලාවේ හැටියට ඇත්තම විදේශීය විනිමය උපයා ගන්න හොඳ ක්‍රමයක්. හැබැයි මේ යන සියලු දෙනාම යන්නේ මේ රටේ ඉඳගෙන කරන්න දෙයක් නැතිකමට. මේ රටේ ඉඳගෙන ජීවත් වෙන්න තමන්ට අඩුම ගානේ තමන්ගේ බඩගින්න නිවා ගන්න එහෙම නැත්නම් පවුලේ බඩගින්න නිවා ගන්න ක්‍රමයක් නැති නිසා තමයි යන්නේ. එවැනි තත්ත්වයකට මේ රට පත් කළා. ඒ තරුණ මනස වෙනස් කළා රට යවි කියන්නේ විදේශගත කිරීමේ උපාය මාර්ගයකුත් තියෙනවා. රනිල් වික්‍රමසිංහනේ එවැනි නායකයෙක්. ඉතින් අපේ රජයක් ඇතුළත මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද තරුණයා වැඩිහිටියා කියලා නෙමෙයි සමස්ත පවුල කියන්නේ පවුලක් ගත්තොත් පවුලේ සියලු සමාජිකයන් මේ මහා බරෙන් නිදහස් වුණොත් ඒ කියන්නේ මානසික පීඩණයෙන් නිදහස් වුණොත් ආර්ථික දරිද්‍රතාවයෙන් නිදහස් වුණොත් එවැනි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි විදේශීය සංචාර විදේශීය රටවල් වලට යන එක අඩු නැති වෙන්නේ නෑ. යනවා විදේශීය රටවල් වලට යන එක සාමාන්‍ය මට්ටමින් සිද්ධ වෙයි. නමුත් මේ තරම් මේ විදිහ මට්ටමක් වෙන එකක් නෑ. මේ දැන් වෙලා තියෙන්නේ දැන් තරුණයා දැඩි මානසික පීඩනයක ඉන්නේ, අසහනයක ඉන්නේ, ආර්ථික අර්බුදයක ඉන්නේ. කියන්නේ විරැකියාව මේ කාරණත් එක්ක විකල්පයක් විදිහට විදේශගත වීම තෝරා ගන්න. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හැබැයි මේ වෙලාවේ හැටියට රටක් විදිහට ගත්තාන් පස්සේ ඩොලරයක් හරියන උපාය මාර්ගයක්. මේ වෙලාවේ ජාතික ජන බලවේගයේ එහෙම නැත්නම් NPP නාමකට ලොකු රැල්ලක් තියෙනවා රටේ. ඔබතුමාලගේ පක්ෂයට මේක අභියෝගයක්. අපේ අපක්ෂයට කිසිම අභියෝගයක් නැහැ. අපි දැන් ඔය රැල්ල කියන එක හැදින විදිය මම මේ කියන්න. දැන් පෞගිය මාතර තිබුණු තරුණ සමුළුව, කාන්තා සමුළුවට අපි මාතර දිස්ත්‍රික්කයේ ඕන පුජ්‍යල ගමක ජීවත් වෙන කෙනෙක්ගෙන් අහනවා ඒ ගමෙන් කී දෙනෙක් ගියාද කියලා, ප්‍රායෝගිකව ඒ සමුළුවට කී දෙනෙක් ගියාද කියලා ගණන් කරලා බලන්න කියලා. ඕනම ගමකින් ගිහිල්ලා තියෙන්නේ අවම 5යි නැත්නම් 6යි. හරි. ඒතකොට ගමේ ඡන්දදායකයෝ 800ක් ඉන්න එකෙන් 5ක් හෝ 6ක් ගියාම හයක් ගිහිල්ලා එතන මහා ජනගහයක් විදියට පෙන්වුවට ඒක ප්‍රායෝගික සත්‍ය නෙවෙයි. හරි. එතකොට ඒක රැල්ල නෙවෙයි. ඒක ජන ඒක 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 මේ ජාතික ජනබලගේ මහා දැවැන්ත ප්‍රතිරූපයක් මවාපාන සිද්ධියක් නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ ඒක මවාපානවා. ඒක පෙන්වනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා දැවැන්ත මේ කියන්නේ ප්‍රචාරණ මාධ්‍ය ප්‍රචාරණ කටයුත්තක් කරලා ඒගොල්ලෝ මවාපානවා. හැබැයි අපට දැනෙන්නේ නැහැ. අපට දැනටත් දැනෙන්නේ මේ රටේ අපට දැනෙන්නේ මේ රටේ මැතිවරණයක් තිබ්බොත් අපට දැනෙන්නේ තුන්වෙනි තැන තමයි ජාතික ජන බලවේගය තියෙන්නේ. ඒක අපිට අභියෝගයක් නෙමෙයි. නෑ. රටේ ඉන්න ජනතාවට විශාල ඉස්සරහයක් වෙලා තියෙන්නේ මේ මොහොත වෙනකොට වර්තමාන කාලය තුළ මේ ශීඝ්‍ර ලෙස ඉහළ යන බඩු මිල. ඔව්. කිසිම පාලනයක් නැහැ. පාලනයකින් තොරව හිතුව විදිහට බඩු මිල ඉහළ යෑමක් යනවා. ඉතින් ඔබතුමාලගේ රජයක් සමග ජන බලවේගය හරහා
සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරවගෙන ඔබතුමාලගේ රජයක් පිහිටුවා ගත්තට පස්සේ බඩුමිල පාලනය කර නිහල යන බඩුමිල පාලනය කරගන්න මෙන්න මෙහෙමයි කියලා ඔබතුමාලගේ යම් කිසි මොකක් හරි ඒ සඳහා යම් ධර්මවේදයක් තියෙද ඒක මොනතරම් දුරට ප්‍රායෝගිකද මෙහෙමයි දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්නේ මේ බඩු ගහලා එහෙම කළා මේක මේ පාලනය කිරීමකනේ කරන්නේ හැබැයි අපේ අපේ අපි ආණ්ඩුවක් හැදුවාන් පස්සේ අපි කවුද මේ ආර්ථිකය මෙහෙවන්නේ කවුද මුදල් මෙහෙවන්නේ කවුද මුදල් හැමති කොහොමද සැලසුම් කරන්නේ මේ සියල්ල අපි දැන් අපි අපි ප්ලෑන් කරලා ඉවරයි අපේ පක්ෂයක් විදියට හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් කෙලින්ම ආර්ථිකය පිළිබඳව ඒගොල්ලෝ සම්පූර්ණ සැලසුම් හදලා තියෙන්නේ කොහොමද අපි ජාත්‍යන්තරයට දොරටු විවෘතිය ජාත්‍යන්තරයට අපි ගනුදෙනු කරන්නේ කොහොමද මේ රටේ ආර්ථිකය මේ නංවාලන්නේ කොහොමද මිනිසුන්ට සහන දෙන්නේ ඒ සියල්ල සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඒක ඒ තුළ අපිට අනිවාර්යෙන්ම මේ මේ දැවැන්ත ප්‍රශ්නවලට උත්තර අපි ගාව තියෙනවා. අනිවාර්යෙන්ම. පළවෙනි කාරණාව දූෂණය වංචාව හොරකම. ඊට පස්සේ ඒව අඩු වෙනකොට මිනිස්සු උපයාගත්තු ඒ කියන්නේ තමන්ගේ මහන්සියෙන් උපයාගත් උපයල් රටක් විදියට අපි මහන්සියෙන් උපයාගෙන ජීවත් වෙන්න පුරුදු කරන් පස්සේ මේව මහලු ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙළඳ පොලක් නැතිකමනේ. එළවලු වවන ගොවියාට නිසියාකාරයේ එළවලු ටික විකුණ ගන්න වෙළඳ පොලක් නැතිකමනේ. ඊළඟට ඒකේ වැඩිපුර හම්බ කරන්නේ අතරමැදි. අතරමැදි. මේ ක්‍රමවේදය ඇති කරන්න වැඩපිළිවෙලක් ඔබතුමා ළඟ මොන විදිහට තියෙනවද? පැහැදිලිව මේවනේ. අපි දැන් අපේ දැනුත් ඉස්සරහටත් ඇති වෙනවා. අපි ආණ්ඩු කරපු කාලවලත් ඒක තිබුණා. හරි. එතන දැන් සම්පූර්ණ මාෆියාවක් නේ යන්නේ මේකේ. ගොවියත් අසරණයි. පාරිභෝගිකයත් අසරණයි අතර ඔබතුමාගේ විදිහ අතරමැදියා තමයි සම්පූර්ණ මේ අම්බ කරන්නේ මේවට රජයක් විදියට මැදිහත් වෙලා රජේ මැදිහත් වෙලා අපි වී කියමු හරිද වී සම්පූර්ණම වී ලබා මිලදී ගැනීම පුජ්‍යලික එක වෙළඳ හිමියෙකුට පැවරුවම් පස්සේ ඒක ඒකාදියක් කාර්යයක් වෙනවා ඕනම දෙයක් එහෙමයි මිල ඒගොල්ලෝ තමයි පාලනය කරන්නේ ඉතින් ඒක රජේ මැදිහත් වෙලා රජේකට කියන්නේ ඍජුව අත ගහලා කටයුතු කරනකොට අර ඒ කියන්නේ ඒකාධිකාරිය නැති වෙලා යනවා. එතකොට ඔය කියන මැදින් අතරමැදි අතරමැදියෝ කියලා මහ ලොකු පිරිසක් නැහැ. අතරමැදියෝ ඉතාලම අතලොස්සයි ඉන්නේ. මේ අතරමැදියෝ තමයි මේ අතලොස්ස තමයි සම්පූර්ණ රටම රටේම තියෙන ධනය සූරා ගන්න. ඉතින් ඒව නැවතිනකොට ඔක හරි යනවා. ඒක ඔබතුමාලගේ ආණ්ඩුවක් පිටව ගත්තට පස්සේ ඔබතුමාලගේ යම්සි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් තියෙද දැනට මේ පවතින විශාල ගැටලු රාශියක් පවතින තැන් ටිකක් තමයි සෞඛ්‍ය ඊළඟට අධ්‍යාපනය ඊළඟට නීතිය පැත්ත. ඔව්. මේ කාරණ ප්‍රධාන කාරණා තුනේ විශාල ගැටලු මේ වන විටත් පැන නගමින් පවතිනවා. ඉතින් ඒවට මොන වගේ වැඩපිළිවෙලක් දැන් ඔබතුමාට දැන් තේරෙන ඇති අධ්‍යාපනය අපි ගමු. අධ්‍යාපනය ගත්තාන් පස්සේ දැන් අධ්‍යාපනයේ දැන් අපි පුඩා පාසල්. ඒ කියන්නේ සාමාන්‍ය පාසල් මේ ජාතික පාසල් මධ්‍ය මහාවිද්‍යාල මේ විදිහට තියෙනෝනේ. ඔව්. අපි මේ වෙනකොට විපක්ෂ නායකවරයා විදියට එක දවසට අඩුම ගානේ පාසල් තුනකට ලක්ෂ එක දවසට පාසල් තුනකට ලක්ෂ 35ක 40ක උපකරණ දෙනවා. එතකොට ඒ ආණ්ඩු බලයක් තිබිලා නෙමෙයි පුජ්‍යලිකව දානපතියන්ගෙන් හරි විදේශීය රටවල් වල හිතවතුන්ගෙන් හරි ව්‍යාපාරිකයන්ගෙන් හරි අරගෙන කරන්නේ. ඊට පස්සේ අපි දැන් පාසල් වල බස් රථ වෙනකොට 100 පැනලා බස් රථ දීලා තියෙනවා. හරි. 100කට ආසන්න ප්‍රමාණය බස් රථ දීලා තියෙනවා. එතකොට ඒව ලබා ගන්නේ ආණ්ඩු බලයක් තිබිලා නෙමෙයි. එතකොට ඒ හැම ආණ්ඩු බලයක් නැතුව අපට හැකියාව තියෙනවා නම් අධ්‍යාපනයේට ආණ්ඩුවෙන් කරන දේට වඩා යමක් විපක්ෂයේ ඉඳගෙන කරන්න. ඔතන තේරුම් ගන්න. විපක්ෂයේ ඉඳගෙන අපට හැකියාව තියෙනවා නම් අපිට ආණ්ඩුවක් ගත්තාන් පස්සේ මේක සිම්පල් කාරණාවක් නේ. එතකොට සෞඛ්‍ය දැන් හොස්පිටල් වල බේත් නැහැ. හැබැයි මේ වෙනකොට සෞඛ්‍යයට විපක්ෂයක් විසින් ලංකා ඉතිහාසයේ විපක්ෂයක් විසින් කරන්න පුළුවන් උපරිම පරිත්‍යාග ලක්ෂ 1000 ගානකට එහා ගිය ගාන මේ වෙනකොට රෝහල් පද්ධතියට දීලා තියෙනවා දෙනවා දවසකට සැරයක් සෞඛ්‍යයට මොනවා හරි උදව් කරනවා පාසල් වලට උදව් කරනවා ඉතින් එතකොට මේක අපි මේ සියල්ල කරන්න විපක්ෂයේ නේද ආණ්ඩු බලයක් නැතුව එතකොට ආණ්ඩු බලයක් ආවන් පස්සේ ආණ්ඩු බලයක් තියෙනකොට සියලු ප්‍රතිපාදන ආණ්ඩු හරහා තමයි එන්නේ ආණ්ඩු එක ඒවා දැන් විපක්ෂයේ ඉඳගෙන මෙච්චර හැකියාවක් තියෙනවා නම් මේ ප්‍රතිපාදන ලබා ගන්න ආණ්ඩුවක් ගත්තන් පස්සේ ඒක මහලු කාරණාවක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ විශ්වාසනීයභාවය දැන් විදේශීය රටකින් මුදල් දෙන්න විශ්වාසනීයභාවයක් තියෙන ඉබේ ඒ කියන්නේ රටක පාලකයෙක් හොරෙක් නෙවෙයි කියන විශ්වාසය තියෙනවා නම් ඒ විශ්වාසනීයභාවය තුල තමයි විදේශීය ආධාර දෙන්නේ හරි එතකොට මම හිතනවා සජිත් ප්‍රේමදාස කියන පුජ්‍යලයා පිළිබඳව දැනට ගොඩනැගිලා තියෙන මේ විශ්වාසනීයභාවය
ආණ්ඩුවක් තිබුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ. එතුමා එතුමාගේ චර්යා ධර්ම පද්ධතිය, එතුමාගේ ජීවිත කතාව ඔකම තමයි. උදේ 3 විතර වෙනකොට නැගිටිනවා, රෑ 12 විතර වෙනකන් අවදියෙන් ඉන්නවා. මේ අවදියෙන් ඉන්න හැම පැයකම හැම විනාඩියකම රටේ මහජනතාව වෙනුවෙන් තමයි තමන්ගේ මොනව හරි කරනවා නම් කරන්නේ. ඒ වෙලේ නායකයෙකුට ඕව මහලුක ප්‍රශ්න නෙවෙයි අතට. සමාජ මතයක් තියෙන එකක් මම ඔබතුමාගෙන් අහන්න. ඒ ප්‍රශ්නෙටම පාසල් වලට ඔය විදිහට බස් රට ඒ වගේම වෙනත් ආකාරයේ උදව් පදව් කරගෙන යනකොට චෝදනා කරන දෙයක් අපි දන්නේ නැහැ. මේක විපක්ෂයේ ඉඳන් ඉන්න මිනිස්සු කියන්නේ ඔබතුමාට කැමති නැති පිරිසක් කරන චෝදනාවක්ද කියලා. මේව කරන්න කොහෙන්ද සල්ලි කියලා. දැන් ඔබතුමා මතක් කරා විදේශීය ආධාර කියලා. එහෙම චෝදනා නගන කෙනෙකුට ඔබතුමාට යමක් කියන දිනවල මේවට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? නැත්තම් මේව පරම්පරාවෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ලැබිච්ච සල්ලිද මුදල්ද නැත්නම් පිටරටවල වලින් ඩොලර් එන ක්‍රමයකින් මේ කරන කාර්යවියක්ද කියන්නේ? ඔබතුමාට කියන්නේ මේකයි. දැන් ওই චෝදනා නගන ඕනම කෙනෙකුට හරිද මට මුදලක් එනවා නම් ආපු ක්‍රමයක් හොයාගන්න එපා. මට මගේ බැංකුවේ හරි කොහේ හරි වත්කමක් තියෙනවා නම් ඒ වත්කම ආපු විදියක් තියෙන්න එපා. එහෙමනේ හොයාගන්න ඕනේ. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට බස් එකක් හම්බෙනකොට බස් 86ක් හම්බෙනකොට ඒ බස් 86ට මුදල් ප්‍රතිපාදන ආවේ කොහෙන්ද කියන එක ඔය රජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව කතා කරන ওই දේශපාලන නායකයෝන්ට ඕක හොයාගන්න අමාරු නෑනේ කොහොමද කියන එක. හරි හොයන්න කියන්න. අර ෆයිල් 200 ගාණක් මෙහෙම උස්සන් ආවගේ ඒ ෆයිල් එකක් හදාගන්න කියන්නේ කොහොමද මේ බස් එකට මේ සල්ලි ගත්තේ කොහොමද මේ ස්කෝල්ට සල්ලි දුන්නේ කොහොමද මේ සෞඛ්‍යට සල්ලි දුන්නේ කියලා මේ සියල්ල විදේශීය උදව් කරන මිනිස්සු එහෙම නැත්නම් ලාංකීය දානපතියෝ ඔවුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පිළිබඳ තියෙන විශ්වාසනීය බව මම නැවතත් කියන විශ්වාසනීය බව එතුමා හොරෙක් නෙමෙයි වංචාකාරයෙක් නෙමෙයි දූෂකයෙක් නෙමෙයි ඒ නිසා එතුමාට දෙන මුදල පැහැදිලිවම දරුවන්ට එහෙම නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතනයට යනවයි කියන තියෙන විශ්වාසනීය භාවය මත උදව් කරන එකක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සජිත් ප්‍රේමදාස මහත්මයාට කොහෙන් හරි උණන කොහෙන් හරි හොරුන්ගෙන් තක්කඩින් එන සල්ලි නෙමෙයි මේවා. අද වෙන විට විශාල ප්‍රමාණයක් මේ පවතින රජයේ යටතේ විදුලිය ලබා ගන්න විශාල පවුල් සංඛ්‍යාවක්. ඔව්. ලයිට් කපලා. ඔව්. විදුලිය නැහැ. ඔව්. ඊළඟට වතුර කපලා. ඔව්. විශාල පීඩිත අවස්ථාවක්. ඔව්. මේ ක්‍රමවේදයට ඔව්. ඔබතුමාලා ආණ්ඩුවක් පිහිටව ගත්ත දවසක ඔව්. මිනිසුන්ට සහනදාය ලෙස විදුලිය ලබා දීමට වතුර ටික ලබා දීමට මේ යටිතල පහසුකම් ආදී මේ සෑම දෙයක්ම ඔබතුමාලා ලබා දෙන්න මොන වගේ වැඩපිළිවෙලක්ද යොදලා තියෙන්නේ? ඇත්තටම ලංකාවේ විදුලිය ප්‍රශ්නයට දැන් මේ විදුලි මාෆියාවක් නේ තියෙන්නේ. හරිය ඒ කියන්නේ ඉහළ බලධාරීන් විසින් වංචා මුදල් වංචා කිරීමේ වැඩපිළිවෙලක් මිස මේ විදුලිය නැති වෙනව මිසක් එහෙම නැතුව මේ සැබෑවටම විදුලිය නැති වෙනවා. ලංකාවේ මුළු ලංකාවටම ලයිට් දීලා ඉන්දියාවටත් ලයිට් දෙන්න පුළුවන් මේ සුළඟින් ලයිට් දෙන්න පුළුවන් ලංකාවේ. ලංකාවේ ඇතුලේ සුළං බලාගාරයක් ගහන්න පුළුවන්. ඒ තුල ඉන්දියාවටත් ලයිට් දෙන්න පුළුවන්. අවශ්‍ය වැඩපිළිවෙලක් කියලා. ඊට පස්සේ ලංකාව ගත්තාන් පස්සේ ලංකාව හොඳට සූර්ය රශ්මි වැටෙන රටක්. හරිද? මේකේ සමස්ත පාසල් පද්ධතියේම හරිද සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගන්න ඒ කියන්නේ පාසල් පද්ධතියම යොදාගත්තොත් සූර්ය ශක්තියෙන් විදුලිය ලබා ගන්න ක්‍රමවේදයක් හැදුවොත් ලංකාවටම විදුලිය දෙන්න පුළුවන්. ඒ කියන්නේ අවම මුදලකට දෙන්න පුළුවන්. මේකට අවශ්‍ය වැඩපිළිලක් විතරයි අවශ්‍ය වෙන්නේ. තව ඔබතුමා මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා මොනවද? ජලය. ජලයත් එහෙමනේ විදුලිය තියෙනවනම් ජලය ලබා දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැනේ. විදුලිය අඩුවට හම් වෙනකොට ජලයක් දෙන්න පුළන්නේ. කියන්නේ තෙල් අඩුවට හම් වෙනවා නම් ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා වගේ වැඩක් නෙවෙයි තියෙන්නේ. ඒක නිසා ඒ වගේ ප්‍රශ්න වලට මේ කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි තියෙන්නේ. හොරකම දූෂණය වංචාව. ඔය මහා ලොකුට කෑ ගහන උන් තමයි මේ හොරකම. මේ වංචාව දූෂණය මේක මේ විශේෂම විදුලි බල ශේෂ්ත්‍රයේ. ඉහළ ශේෂ්ත්‍රයේ තියෙන හොරකම දූෂණය වංචාව නැති වුණ හැටිය මේක ඉතා පහසු කාරණාවක්. වැඩ පිළිලක් විතරයි ඕනේ. ඔබතුමාලා විශ්වාස කරනවද සෑම දිස්ත්‍රික් එකක් පාසාම ලංකාවේ සමග ජන බල වේගයට බලයක් තිබෙනවා කියලා? පැහැදිලිවම මේ වර්තමාන 2024 වෙනකොට 2023 මැද හරිය අග හරිය වෙනකොට ජාතික ජන බල වේගයේ MC කියන්නේ නැග්මක් තිබුණා. අපි ඒක පිළිගන්නවා. හැබැයි ඕනම එකක පවතින සැබෑ යථාර්ථය වටහා ගන්නකම් විතරයි ඒකේ උඩට යන්න පුළුවන්. දැන් ඉතින් සැබෑ යථාර්ථය මිනිස්සු වටහාගෙන තියෙනවා. අපි දැන් 2024 පටන් ගන්නකොට අපිට පැහැදිලිව පේනවා 24 දැන් මාස 3ක් ගියා මුළු ලංකාවේම වැඩි ජනමත අපේ පැත්තට යොමු වෙලා තියෙන කිසිම සැකයක් අවිශ්වාසයක් නැහැ.
අපි එක පෝස්ටරයක් ගහන්න නැතුව දැන් අපි කාන්තා බල මණ්ඩලයක් තිබුවත් අපි එහෙම අපි පෝස්ටර ගහන්නේ අපි කෑ ගහන්නේ Facebook කැම්පේන් නෑ මොනවත් නෑ පෝස්ටර අල්ලගෙන මේව දාන්නේ අපි යන හැටි පෙන්වන්නේ තරුණ බලවේගයට යන විදියට අපි මොල් බුට් සයිකල් දරන් ගිහලා මේ කලින් දවසේ මෙහෙමයි යන්නේ කියලා අපි දාන්නේ ඔව් හැබැයි උතුමාල බලන්න අපි රැස්වීමක් කරොත් ඔව් අපි රැස්වීමක් කරොත් අපි රැස්වීමක් කරොත් අපි අපි ආසනය කරනවා ආසනය ඇතුළේයි දිස්ත්‍රික්කයක් කරනවා දිස්ත්‍රික්කයේ ඇතුළේයි ඒගොල්ලෝ විතරයි ඒගොල්ලෝ විතරක් අපි අර අර කොම ලක්ෝටි ගාණක් වියදම් කරලා කරන එකයි ඊට වඩා අඩු අවම වියදමින් කරන රැස්වීම දෙක ගත්තාම පස්සේ අපි උඩින් ඉන්නවා හැම වෙලාවෙම අපි නුවර කාන්තායක කරා මම හිතන ලංකා ඉතිහාසයේ වැඩිම සෙනඟ ඊයේ පෙරේදා කුරුණෑගල තරුණික කරා ලංකා ඉතිහාසයේ වැඩිම තරුණයෝ අපි ළඟදිම මාතර එකක් කරනවා බලන්න කියන මාතර ජාතික ජන බලවේගයේ කරපු රැස්වීමයි අපි කරන රැස්වීම අතර වෙනස හරි එතකොට ජාතික ජන බලවේගයේ නගන චෝදනාවක් තමයි ඒගොල්ලෝ කියන කාන්තාව නෙමෙයි ආවේ හරිද අපේ ආව කාන්තාව නෙමෙයි හැබැයි ජාතික ජන බලවේගයේ තරුණ හමුලුවේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔබතුමා ගත්තොත් තේරේ තරුණ සමුලියේ ජාතික ජන බලවේගයේ හිටියේ තරුණයෝ හිට වඩා වැඩි කරා අනිත් එක තමයි අපි දැන් අපි පක්ෂයක සමගි ජන බලවේගය එහෙම නැත්නම් ඉස්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් පොහොට්ටුව මේගොල්ලොන්ගේ රැසීම් වලට සෙනග යන එක ඒක අපි ඒ මිනිසුන්ට පුරුදු කළා නෑ ජාතික ජන බලවේගයේ ගමේ ඉන්න එක අපේක්ෂකයද දෙන්නද තුන් දෙනාද ඒගොල්ලෝ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය රැස්වීමක් තිබුණත් මාතර තිබුණත් අකුරැස්සේ තිබුණත් දෙවුන්දර තිබුණත් කොහේ තිබුණත් ඒගොල්ලොන්ගේ වෘත්තීය වෘත්තියක් වෙලා තියෙනවා රැස්වීමට යන එක. අපි එහෙම නැහැ අපි ගිහින් කිව්වා කිව්වා ආවොත් ආව නාවොත් නාව එන ටිකාව එන ටිකාවන් පස්සේ අරගොල්ලන්ට වැඩි. ඒක තමයි ඇත්ත. දැන් ගම ඇතුළට ගියත් එහෙමයි. අපි ගිහිල්ලා එහෙම වද දීලා මිනිස්සු අරන් යන්නේ එන්න කිව්වන් එන ටික අරන් ගියා එන ටික අර අපි වැඩි. ඒකද ඒක අපිට පේන ප්‍රායෝගිකව ඉතින් අපි ඒගොල්ලොත් එක ගත්තාන් පස්සේ ඒගොල්ලන්ට වඩා අපි ඒගොල්ලෝට වඩා 100 ගුණයකින් අපි වැඩියෙන් ඉස්සරහින් ඉන්නේ. ඔබතුමාගේ විශ්වාසයක් තියෙනවද ජනතාව බහුතරයක් ඔව් මේ වෙන විට 225ම එපා කියලා ප්‍රතික්ෂේප කරන වෙලාවක සජිත් ප්‍රේමදාස මහත්මයා 225 ඇතුළේ ඉන්නවා. ඔව්. එහෙම මිනිස්සුන්ගේ මතයක් හැදීගෙන යන වෙලාවක සමස්තයක් විදිහට රටේ ජනතාවගේ ඡන්ද අරගෙන ජනාධිපති මහින්ද මහත්තයාගේ අනුරකුමාර දිසානායකගේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඔය තුනේම ඔය 225 එපා කියනකොට මිනිස්සුත් ඉන්න පුළුවන් හරිය ඒක ඒක සාමාන්‍ය හරිය නමුත් එහෙම ගත්තන් පස්සේ අපේ අපි අපි මේ වෙනකොට සමගි ජන බලවේගියට අපේ අපේ එකේ පාගින් මිනිස්සු අවමම ඉන්නේ අඩුම ප්‍රමාණයක් ඉන්න ඒ කියන්නේ නොඉන්න ගානට ඉන්නේ හරිය ජාතික ජන බලවේගෙත් එහෙම වෙන්න පුළුවන් හරිය උතුමා කිව්වේ අපි දැන් අපිට දිනන්න පුළුවන්ද කියලා ඒක පැහැදිලිවම දිනන්න පුළුවන් කිසිම තර්කයක් නැහැ හරිද මිනිස්සුන්ගේ තිබුණා එහෙම මතයක් පෞගිය ඔය අරගලකාරයේ තිබුණා ඡන්දේ දාන්න යන්නේ දැන් බලන්නකෝ දැන් පොහොට්ටුවේ දිලිජ් ජයවිර රැස්වීමක් කරනකොට ඒකෙත් තැනගින් තැනගින් හරි එහෙම නැත්තම් කවුරු හරි රැස්වීමක් කරන දැන් මීජ පෙද්දන් නිපුණද කොහෙද රැස්වීමක් කළේ කියලා 200ක් විතර දැන් ඉඳලා තිබුණා හරි එතකොට මේ මේවා මේ මැතිවරණයක් එනකොට මැතිවරණයක් එනකන් විතරයි කවුරු තනියම තනියම පිටියේ සෙල්ලම් කරන දැන් එක ගන්න ජාතික ජන බලවේගය ගමු ජාතික ජන බලවේගය තනියම සෙල්ලම් කරනකොට තනියම වැඩ කරනකොට ඒගොල්ලෝ විතරයි පේන්නේ දැන් මැතිවරණයක් කියලා බලන්න මැතිවරණයක් ආවන් පස්සේ අපිටද අපිට ඒ වගේම ඔය හැමෝටම ඉන්න කට්ටිය ඒ කණ්ඩායම ගහනවා. එතකොට වැඩි පංගුව අපිට තියෙන එකේ. ඔබතුමාලා ඔහොම බලය හදාගෙන විශ්වාසයෙන් මේ ගමන යද්දි දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා නැවත ලංකාවට එනවා. පතත් පොහොට්ටුවේ පතල හදමින් පොහොට්ටුව සමාජගත කරමින් අලුත් නව මැතිවරණයට මුහුණ දෙන්න ක්‍රමවේදයක් ඒගොල්ලෝ සැලැස්මක් හදාගෙන යනවා. මේ තුල ඔබතුමා දකින්නේ මොකක්ද? මෙහෙමයි බැසිල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා පිළිබඳව රටවැසියෝ සම්පූර්ණ සැබෑ යථාර්ථයේ තීරුම් ගන්න තියෙනවා. හරි? ඒක ආයේ වෙනස් කරන්න අමාරුයි. හැබැයි අපි කවුරුත් පිළිගන්න ඕන කාරණාවක් තමයි ඔය හැම පක්ෂයකම ස්ථාවර වූ ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. හරි? එතකොට ඒක බැසිල් රාජපක්ෂගේ පක්ෂෙත් තියෙන ස්ථාවර වූ ඡන්ද ප්‍රමාණයක්. ඒක වෙනස් කරන්න මටත් බෑ, ජාතික ජන බලයේකටත් බෑ, අපේ පක්ෂයටත් බෑ, කාටවත් බෑ. ඒ ස්ථාවර වූ ඡන්ද ප්‍රමාණය ඒක තියෙනවා. හරි ඒක වෙනස් කරන්න බෑ ඉතින් ඒකේ മന്ത്രി ආසන අංශ සංඛ්‍යාවක් ගනිමි එනකොට ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදන්න හරි ආණ්ඩු බලයක් ගන්න හරි ප්‍රමාණවත් ඡන්ද පද නමක් ඒගොල්ලෝ ගාව නැහැ හැබැයි යම්සි മന്ത്രി ආසන ගාණක් ගන්න පුළුවන්
පදනමක් තියෙනවා. බැසිල් රාජපක්ෂගේ අරමුණ තියෙන්නේ මේ රටේ නායකයා වෙන්න නෙමෙයි. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ උපරිම උසාවි විපක්ෂයේ වෙන්න. ඒකට තමයි ඔය ඇවිල්ලා මේ ට්‍රයි කරන්නේ. සමහර වෙලාව විපක්ෂයේ වෙන්නත් පුළුවන්. එහෙම එහෙම බැරි වෙන්නත් බෑ ඉතින්. අපි අපි ආණ්ඩු පක්ෂය අනිවාර්යෙන්ම. අපි ආයේ 100ට 100ක්. ඔයාලට අභියෝගයක් නැහැ. අපට දෙගොල්ලම අභියෝගයක් නෑ කිසිම අභියෝගයක් නෑ දැන් අපිට අභියෝගයක් කියලා දැනුණ පොඩි කාලයක් ඒ කියන්නේ ප්‍රාදේශීය සභාව මැතිවරණ කාලේ එනකොට අපිට පොඩි අභියෝගයක් කියලා දෙනවා දැන් අපිට කිසිම අභියෝගයක් නෑ ඒ කියන්නේ අපිට දැන් පැහැදිලිවම අපි පිළිබඳව සමගි ජන බලවේගයේ පිළිබඳව රටේ ජනතාව සැබෑ යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා බස් දෙනකොට බස් මෑන් කියපු මිනිස්සු දැන් තේරුම් ගන්න තියෙනවා මේ බස් එක දෙන අමාරුව බස් එක දුන්නම් ඒකේ වටිනාකම ඉස්කෝලේට සූරුපන්තියක් දුන්නම් වටිනාකම සෞඛ්‍ය ශේෂ්ත්‍රයට උපකරණ ටිකක් දුන්නම් වටිනාකම දුප්පත් මිනිහෙකුට මොන හරි ආධාරයක් දුන්නම් වටිනාකම ඒක මිනිස්සු තේරුම් ගන්න තියෙනවා ඒ වගේම අපේ වැඩපිළිවෙල අපේ නායකයෝ අපි කණ්ඩායමක ඉන්නේ ඒ කණ්ඩායම ඇතුලේ ආර්ථික විශේෂඥයෝ ඊට පස්සේ දූෂිතයොන්ට වංචාවකාරයොන්ට විරුද්ධව ඒ කියන්නේ ආරක්ෂක වැඩපිළිවෙල මේ වගේ විවිධ වැඩපිළිවෙල අපි ගාව තියෙනවානේ ඒක නිසා ඒක තේරුම් මිනිස්සු තේරුම් ගන්න තියෙනවා තව මම මැතිවරණේ කොට තවදුරටත් අපි සමග ජන වෙලෙවෙන්ද දැඩි අවබෝධයක් මිනිස්සුන්ට එනවා ඒ අවබෝධය ආවන් පස්සේ නියත වශයෙන්ම අපි 150ට එහා ඡන්ද ගන්න අපි අනිවාර්යයෙන්ම දිනනවා කිසිම සැකයක් නැහැ ඒක මේ වැඩසටහන ලංකාවේ ඉන්න විදේශගත වෙලා ඉන්න තරුණ තරුණියන් බලනවනේ ඔව් එහෙම බලන් ඉන්න විදේශගත වෙලා ඉන්න තරුණ තරුණියන්ටත් ලංකාවේ ජීවත් වෙන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කියන මේ ශේෂ්ඨයන් තුනටම අයිති තරුණ තරුණියන්ට ඔබතුමා පක්ෂයක් විදියට සමග ජන බලවේගය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහත්මයා නියෝජනය කරන පුද්ගලයෙක් විදියට ඔබතුමාට යමක් කියන්න තියෙනවා මට කියන්න තියෙන්නේ මෙච්චරයි තරුණයොන්ට තරුණයෝ කියන්නේ අපි දැන් යුද හමුදාවට බඳවා ගන්නෙත් අපි තරුණයෝ ගොඩක් කාලාට අවුරුදු 18යි ඔය ඒ පොඩි වයස් කාණ්ඩයකනේ රැඩිකල් කාලේ තරුණ ජවයේ තියෙන කාලේ කියන්නේ කඩාගෙන විඳගෙන යන කාලේ දැන් මම මේ තරුණයොන්ට කියන්න තියෙන්නේ අපි එක සැරයක් ගෝඨාභය රාජපක්ෂ අත්හදා බැලුවනේ හරිය අපි මහපාරට බැලලා ත්‍රිවිල් සංගම් අරව මේවත් තරුණයෝ පාරට බැලලා ගෝඨාභය අත්හදා බැලුවනේ හරිද තවත් මිනිහෙක් අත්හදා බලන්න සූදානම් වෙන්න එපා කියලා මං කියන්නේ හරිද ගෝඨාභය ගිනල්ලා අපි අත්හදා බලන්න අවුරුද්දක් අවුරුදු දෙකක් යනකොට සම්පූර්ණ රට කඩා වැටුණා තවත් ප්‍රායෝගික නැති නායකයෙක් හරිද කතාවට විතර කතාවට දක්ෂ කතාව පාඩම් කරලා කතාවෙන් වැඩ කරන්න පුළුවන් නායකයෝ බලයට ගිනල්ලා හරිද ආයේ අර ගෝඨාභය රාජපක්ෂලා වගේ අත්හදා බලන්න යන්න එපා කියන පණිවිඩය තමයි දෙන්නේ මොකද එහෙම වුණොත් නැවත තරුණ කඩා වැටීම තරුණයන්ට ආයේ කඩා වැටෙන්න වෙනවා හොඳට කල්පනා කරලා බලලා හරිද වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගික නායකයෙක් ප්‍රැක්ටිකල් මේ කියන්නේ ප්‍රායෝගික නායකයෙක් ප්‍රායෝගික කරලා පෙන්වන්න පුළුවන් නායකයෙක් මේ රටට ඕනේ ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න කියලා තමයි තරුණයන්ට කියන්න තියෙන්නේ ඔබතුමා පවසන විදියට පවත්වනු ලබන ඉදිරි අනාගත මැතිවරණයකදී ජනාධිපතිවරණයක් ලැබුවොත් නිසක වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙනවාමයි කියලා ඔබතුමා එකෙල්ලෙම කියා සිටිනවා ඔව් පැහැදිලිවම අපිට කියන්න පුළුවන් දැන් ඒක අපිට දැන් දැනෙනවා අපි ගමකට ගියාම අපි දැන් අපිට පහුගිය මැතිවරණේ තිබුණු ඡන්ද ප්‍රමාණය තමයි 150 ගානනේ තිබුණේ එතකොට අපි පාක්ෂිකයෝ කියන කණ්ඩායම විතරයි අද ගමකට ගියාම අපිත් එක්ක මලගෙදරකට ගියත් අපි මහත්වෝ ඔබතුමාලත් එක්ක මේ සැරේ වැඩ කරන්නේ අපි සජිත් මහත්තයාට වැඩ කරන්නේ අපි සජිත් මහත්තයාත් එක්ක ඉන්නේ කියන කතාව ඕන තැනක ගියා අපිට විතරයි මලගෙදරකට ගිහිල්ලා වාඩි පුටුවක වාඩිලා කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරට මලගෙදර ගිහිල්ලා විනාඩි 5ක් ඉන්න බෑ අපි ගියාම අපි ඇය ගානක් කතා කරන්න පුළුවන් මිනිස්සු එල්ල කියන්නේ අපිට දැන් දැනෙනවා අපිට ඕන දෙයක් ඇඟට මිනිස්සු නාම දැනෙන්න එපා අපිට දැනෙනවා මිනිස්සු අපේ පක්ෂයට ආයේ ක්‍රාසි වෙන බව එතකොට අපිට දැනෙනවා දිනනවා කියලා දැන් තමයි අපිට දැනෙන්නේ මේක අපිට කලින් දැනුන්නේ නැහැ ප්‍රාදේශීය සභාව මැතිවරණලා අපි දැවැන්ත අභියෝගයක හිටියේ කොහොමද මේ ප්‍රාදේශීය සභාව මැතිවරණේ මේ ජයග්‍රහණය කරන්න කියලා ප්‍රාදේශීය සභාව මැතිවරණේ තියෙන වෙලාවේ අද එහෙම නැහැ එදා අපට දැනුණු දේ නෙමෙයි අද දැනෙන්නේ අපිට දැනෙන්නේම අපි දිනනවා කියන එක අපිට මිනිස්සු එකතු වෙනවා අපි ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉන්නේ අද ඒ නිසා කිසිම අවිශ්වාසයක් සැකයක් නැහැ අපි නියත වශයෙන්ම දිනනවා දිනනවා කියන්නේ රට දිනනවා කියන්නේ මිනිස්සු දිනනවා මිනිස්සු දිනනවා කියන්නේ තාරුණ්‍ය දිනනවා ඒ කියන්නේ මේ රටේ සජිත් ජනාධිපති වීම තුළ අපි දකින්නේ සජිත් සැප විඳිනවා කියන එක නෙමෙයි සජිත් කියන්නේ සැප විඳින මිනිහෙක් නෙවෙයි ඕන කෙනෙක් ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව ඔතුමාගේ ජීවිතය අධ්‍යයනය කරලා බලන්න එතුමා අඩුවෙන් නිදා ගන්න නායකයෙක් එතකොට එතුමා පුදුම කට්ටක් කරන නායකයෙක් දවසට උදේ 8ට 6ට 7ට පටන් ගත්තාන් පස්සේ රෑ 10 11 වෙනකම් කොහේ හරි සේවයක් කරන නායකයෙක් නේ
අපි සමහරු කණ්ඩායම් ගෙනලා රැසීම් තියෙනකොට මාතර ටවුන් එකේ අපි මාතර ටවුන් එකේ එදා දවසේම මාතර ටවුන් එකේ මාතර නගරේ අපි බස් එකක් දෙනවා. එහෙම නැත්නම් අපි ඉස්කෝලේ බඩු ටිකක් දෙනවා. එතකොට මේවා මිනිස්සු තේරුම් ගන්නවා. මේ දෙගොල්ලෝ අතර වෙනස තේරුම් ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පිළිබඳව තේරුම් ගන්නවා. ඉතින් මේක ඒක නිසා අපට දැනෙනවා නියත වශයෙන්ම අපි දිනනවා කියලා. ඒක නිසා මේක අභියෝගයක් නෑ. අපි බලාපොරොත්තු වෙනවා හොඳ රටක් අපි පිරිසිදු අපිත් එහෙමනේ අපි ගත්තොත් පස්සේ අපට කොහෙවත් චෝදනා කරන්න බෑනේ අපි වංචාකාරෝ හොරු කියලා. ඒ නිසා අපිත් බලාපොරොත්තු වෙනවා අපේ නායකත් එක්ක ලොකු ගමනක් යන්න. ගමනක් යනවා කියන්නේ මිනිසුන්ට සේවය කරන්න, රටට සේවය කරන්න. රටේ මේ දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න අපි දැවන්ත උත්සාහයක් ගන්නවා. ඔබට බැහැවෙන්ම ස්තුතිය ප්‍රකාශ කරමින් අපේ වැඩසටහනේ අවසානය කරා තමයි වෙලා තියෙන්නේ. අද අප සමග මේ වැඩසටහනට එකතු වෙලා ඉන්නේ අපි මුලදෙත් මතක් කරා හක්මන ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක රංජිත් මුණසිංහ මැතිතුමා අපි කළ ආරාධනාවෙන් අපිට මේ අප වෙනුවෙන් ආර්ය බහුලතාවයක ඉදිද්දි මේ විනාඩි කිහිපේ අපි වෙනුවෙන් ලබා දුන්න එතුමාට අපේ ස්තුතිය නාලිකාවක් විදියට හොද කරන ගමන් මේ වෙලාවේ මතක් කරනවා අප නාලිකාවත් සමග රැඳී සිටින ඔබ හැමදෙනාටම ඔබ අලුත් කෙනෙක් නම් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න තවත් කෙනෙකුට දැක ගන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් මේ වැඩසටහනෙන් අපි අද සමු ගන්නවා හැමදෙනාටම සුබ දවසක් වේවා ඒ වගේම ඔබතුමාගේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමේ උත්සාහය සාර්ථක වේවා කියලා නාලිකාවක් විදිහට අපි ප්‍රාර්ථනා කරන ගමන් සමු ගන්නවා හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි